වැඩි කරන්න. අපේ පැත්තෙන් අපිට මේ පාරේ බේරා ගැනීම කියන කාරණයට මිනිස්සු සමග තමයිතුමාගේ විමසීමක් කරනවා. වර්තමාන තත්ත්වය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් මේ උත්සව සම්මේලනයේදී කරන්නේ. දානම් සංසදයෙන් පාර්ලිමේන්තුව බලවත් කරලා ජනාධිපති පාර්ලිමේන්තුව සමග වැඩ කටයුතු කරන්න තිබුණේ. සමහර විටවා මේ ගිය සිකුරාදා කවුරුවත් නොදැන්නේ. තවත් අගමැතිවරයෙක් දිරුඳුරම අගමැතියක් හිටියා. බෞද්ධරයේ තියෙන මට එන්න පාර්ලිමේන්තුව තමයි මේ හැම එකම පාලනය කරන්නේ. අද ජනාධිපති පාර්ලිමේන්තුවේ බෞද්ධරයේ තියෙන පුද්ගලයා අගමැති කළා. එයා නම් කරන අමැතිවරයෙක්ට වැඩ කටයුතු කරන්න තියෙනවා. ඒක කැඩුවාම පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය නැති වෙනවා. එහෙනම් අලුත් අමැතිවරයෙක් අගමැතිවරයෙක් දැම්ම වහාම එයාට තියෙන සංඛ්‍යාව පෙන්වන්නට තියෙනවා. ඒකත් කරේ. එහෙනම් කල් දැම්මා. මේක වෙන කවුරුවත් කළා නැහැ. මේ මේ දැන් අපිට තියෙන්නේ මේ අයිතිය ලබා ගන්නට අපේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න. දැන් අපි කිව්ව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. මේ කථානායකතුමයි කතා කළා ඉතහාම දවස් දෙකක් දුන්න කැඳවන්න. අද කියන්නේ දෙවනිද නැත්තම් පහ. මහින්ද රාජපක්ෂ වුණා පහට. අපි කිව්ව පහ කියේ. ඒ බලාපොරොත්තු වෙන පස් වෙනිදා කැඳවයි කියලා මුළු පාර්ලිමේන්තුව කියනවා පහ තියෙන. ඒ ජනාධිපතිවරයා ඒකත් කල් දාලා හතට යනවා. ඒක අපි කොමෙන් කරන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ අපේ සටන ගෙනියන්න. බලවේණින් මම මෙතන සංකේතයක් කරගත්ත මිනිස්සු සංවිධානයක නැත්තම් ඒගොල්ලෝ බැලුවේ සතියන්තේ වැටේ කියලා. ඊළඟට අපි එක ජනතා උද්ඝෝෂණයක් ඇස්වීමක් අඟහරු අතක ඒ වගේම එකක් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කරා. මේ දෙකටම අපේ පාක්ෂික නෙමෙයි අපේ වතීගොල්ලෝ නෙමෙයි. මැදපන්තියේ වෘත්තීය වේදී සාමාන්‍ය මිනිස්සු හැමතැනම හිටියේ. ඒකට ඔහොම පුරවන්න බෑ ජීවිපියට. සාමාන්‍ය ඉතින් අපිට මේක පුරවන්න බෑ. සාමාන්‍ය මේ කොළඹින්ම විශාල සංඛ්‍යාව ආවා. මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. මේක ඉදිරියට ගෙනියන්න. මෙතන අපි සටන් කරන්නේ අපේ ඡන්ද බලයයි අපිට තීරණ ගන්න තියෙන බලය ආරක්ෂක. ජනාධිපති කියන්නේ රටින් භාගයක් තමයි. පාර්ලිමේන්තුව කියන්නේ මුළු රටම ඡන්ද දෙනවා. හැමෝම එකක් ප්‍රති. ඒක අපි නැති කරන්න ඕනේ නැහැ. ওই පාර්ලිමේන්තුව ගෙනල් තියෙන්නේ මේකෙන් තවත් ශක්තිය ලැබෙනවා. දැන් අපි විශේෂයෙන්ම වෘත්තීය සමිතියට අනිත් වෘත්තීය සමිතිය එකතු කළා. ඒත් ඉන්නවා මේ සඳහනය අය මේකට විරුද්ධයි. මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇති කරන්න කියලා ආපහු කියන්නේ ඉච්චර ඉන්න. මොනම තියෙන පාර්ලිමේන්තුවෙන් ගන්න පාර්ලිමේන්තුව නැත්තම් ඕන්න රටට හරියන්න පිට කමන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී විසඳන. DSP නැදුණොත් දැන් කොච්චර කෑගවත් තෙල් මිල අඩු කරා මේව අඩු කරා කියලා. හොඳ මේක රුපියලේ වටිනාකම. 100%කින් දෙකකින් දැන් අඩු වෙලා තියෙනවා. ගියත් තව මාසයක් යනවා. තා කොච්චර අඩුනද දැන්? කොහොමද තනි මේකට කැමති නැහැ. ගිය සිකුරාදා තමයි මේ ෆෙක්ක මුලික එකකටේට එන්න තිබුණේ මුදල් තියෙනවා. සපෝට් එක තියෙනවා. ඒක දැන් තියෙනවා මේක නැහැ. මේ කොහොමද කියන්නේ අපි ලපනායනය කරන්න බැහැ. එලකත් අපි රට යන්න බැහැ. අනේ අලු පිළි අරගෙන. රටේ අද තියෙන්නේ විෂාංග පුතක්.